ආයුබෝවන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. මෙන්න අදත් මම ඔයගොල්ලන්ට ගේන්නට බලාපොරොත්තු වෙන්නේ බොහොම වැදගත් වීඩියෝවක්. 2019 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ මුල් ප්‍රශ්න හතර සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේක නිකම්ම පිළිතුරු කියාගෙන යෑමට විතරක් නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා කොහොමද උත්තර ලියන්නට ඕන, ලකුණු ලැබුණේ කොහොමද, අන්න ඒ වගේ කාරණාත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝව ආරම්භයේදීම බොහොම වැදගත් දෙයක් කියන්න ඕන දුවේ පුතේ, කම්මැලි නොවි මේ ප්‍රශ්න මුල් ප්‍රශ්න හතරට උත්තර ලියලා වීඩියෝව සමග සම්බන්ධ වෙන්න කියලා. නැත්තම් හුඟක් වෙලාවට හිතනවා මමත් ඔහොම තමයි උත්තර ලියන්නේ කියන හැඟීම එනවා ඔයගොල්ලන්ට. ඒ නිසා අපි අතින් වෙන අඩුපාඩු කලින් තියා දැනගන්නට සියලුම ප්‍රශ්නවලට මේ අද දවසේ සාකච්ඡා කරන්න තියෙන සියලුම ප්‍රශ්නවලට උත්තර සටහන් කරගෙන වීඩියෝවත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. අනිත් වැදගත් දේ තමයි හුඟක් ළමයි විශේෂයෙන්ම වාර විභාගවලදී එහෙම දක්ෂ ශිෂ්‍යයෝ අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා, සර් මම හිතුවා මට නම් ඌට වඩා දෙවෙනි කුරසට ප්‍රශ්නවලට ලකුණු තියේවි. ඇයි දන්නේ ලකුණු අඩු වුණේ කියලා බොහොම සුහදශීලීව අහන වෙලාවල් තියෙනවා. සමහරවන් ටිකක් තරහෙන් අහනවා. ඒක හරි, ඉතින් තමන් මහන්සි වෙලා ලියන උත්තරේට ලකුණු අඩු වුණාම යම්කිසි වේදනාවක් ඇති වෙන එක සාධාරණයි. ඉතින් අපි ඒ වෙලාවේදී ළමයි ළඟට අරන් කියා දෙන අවස්ථා තියෙනවා. එතකොට බොහොම පැහැදීමෙන් යනවා සහ ඒ වැරදි හදා ගන්නවා. හැබැයි සමහර ශිෂ්‍යයන්ට මේ අවස්ථාව නොලැබෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වෙන අඩුපාඩුව කියා දෙන්නත් මෙන්න මේ වීඩියෝ තුලින් මම බලාපොරොත්තු වෙනවා. මොකද අපි එක අවුරුද්දකදී උත්තර පත්‍ර ලකුණු කරද්දී, සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ලකුණු කරද්දී සිසුන් 100 දෙනෙකුගේට වඩා උත්තර පත්‍ර ලකුණු කරන්නට අපට සිද්ධ වෙනවා. එතකොට අපි ශිෂ්‍යෝ 100 දෙනෙක් කරන අඩුපාඩු දකිනවා. ඒ අඩුපාඩු බොහෝ වෙලාවට අපේ ශිෂ්‍යොත් කරන දේවල්. අන්න ඒ අඩුපාඩුත් අද මම ඒ අවස්ථාවලදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ වීඩියෝවෙන් එකතු වෙන මම අසේල නිශ්ශංක අද දවසේ මගේ බලාපොරොත්තුව අපොස සාමාන්‍ය පෙළ 2019 ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න හතර පිළිතුරු ලබා දීමට, පිළිතුරු ලබා දෙන්නේ කවර ආකාරයෙන්ද, ඒ ලබා දුන්න පිළිතුරු වලට කොපමණ ලකුණු ප්‍රමාණයක් එම වසරේ ලකුණු දීමේ පටිපාටිය මගින් ලැබුණාද කියන දේ සාකච්ඡා කරන්නයි. තව වැදගත් දෙයක් කියන්නට ඕන. 2019 අපොස සාමාන්‍ය පෙළ ලකුණු දීමේ පටිපාටිය 2020 දී වෙනස් වෙන්නට පුළුවන්. ලකුණු ලබා දීමේ ක්‍රම, ඒක ලකුණු ලබා දීමේ පටිපාටියක් ලකුණු ලබා දීමේ පිළිවෙල තීරණය වෙන්නේ ඒ වර්ෂයට විතරයි. ඉදිරි වර්ෂයකදී යම් යම් වෙනස්කම් වෙන්නට පුළුවන්. එහෙමනම් මුලින්ම තේරුම් ගන්නට උවමනා දේ තමා අපි ලියන පිළිතුරු සම්පූර්ණ, එහෙම නැත්නම් සර්ව සම්පූර්ණ පිළිතුරක් විදිහට ලියන එක තමයි දුවේ පුතේ ඔයගොල්ලෝ මුලින්ම හුරු වෙන්නට ඕන. නැත්නම් මේ අවුරුද්දේ අපට මේ කොටසට ලකුණු හම්බුණා, ඊළඟ අවුරුද්දෙත් හම්බෙයි කියන බලාපොරොත්තුවෙන් පිළිතුරු ලියන්නට එපා. එහෙමනම් අද දවසේ වීඩියෝ 2019 අපොස සාමාන්‍ය පෙළ දෙවන ගණිතයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න හතර සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තුව. රැඳෙන්න වීඩියෝව සමග. 2019 පළවෙනි ප්‍රශ්නය විදිහට ලැබිලා තියෙන ප්‍රශ්නය අපි චුට්ටක් කියවලා බලමු. A බැංකුව සහ B සමාගම විසින් පහත සඳහන් දැන්වීම් පළ කර ඇත. A බැංකුව කියනවා ස්ථාවර තැන්පතුවක් තැන්පතු සඳහා වසරකට 109ක පොලියක් ගෙවයි. B සමාගම කියන්නේ B සමාගම කොටසක මිල රුපියල් 25ක් වන අතර වාර්ෂිකව කොටසකට රුපියල් 1.50 බැගින් ලාභාංශයක් ගෙවයි. දැන් මේ දැන්වීම් දෙක කියවපු ගමන් දුවට පුතාට තේරෙන්නට ඕන මේ ගැටලුව ලැබිලා තියෙන්නේ සුළු පොලියෙන් සහ ව්‍යාපාර කොටස් කියන පාඩම් දෙකෙන්. එහෙමනම් ඒ දෙක සම්බන්ධයෙන් තමයි ගැටලුව ඉදිරිපත් වෙන්නේ. එහෙම කියපු ගමන් අපේ ඔළුවට ඒ පාඩමට අදාළ කොටස් ටික මතක් වෙන්න ඕන. එහෙම හිතේ තියාගෙන අපි ගාන කියවමු. කමල් තමා සතුව පැවති රුපියල් 100,000ක මුදලින් හරි අඩක් ඒ බැංකුවේ ස්ථාවර තැන්පතුවක තැන්පත් කළ අතර ඉදිරි මුදල B සමාගමේ කොටස් මිලදී ගැනීමට යෙදවීය. එතකොට A සමාගමින් 50,000ක් දාලා තියෙනවා, ඒ සමාගමේ B සමාගමේ යොදවලා තියෙනවා 50,000ක්.
බලමු මොකද්ද කියන්නේ කියලා ගානේ. තවත් ඉස්තර වගේක් තියෙනවා. ඔහු වසරක් අවසානයේදී බී සමාගමින් ලාභාංශ ලබාගෙන ඔන්න බී සමාගමින් ලාභාංශ ලබාගෙන කොටසක් රුපියල් 25 බැගින් කොටස් සියල්ල විකුණුවා. එහෙමනම් පුතේ මේ බලන්න කොටසක් ගත්තේ 25කට විකුණුවේ 26කට. එහෙනම් මෙතනදී කොටස් විකිණීමෙන් ඔහුට ප්‍රාග්ධන ලාභයක් ලැබෙන බවත් ඔළුවට යන්නට උවමනයි මේ ගාන කියවද්දී. ඊට පස්සේ කියනවා වසරක් අවසානයේ ඔහුට වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන ආයෝජනයෙන්දයි හේතු සහිතව පෙන්වන්නේ. මේ ගැටලුව විසඳන්නට කලින් ඔබ ගැටලුව කුඩා කොටස් වලට වෙන් කර ගන්නවා නම් වඩා සුදුසුයි. මොකද්ද අපින් අහන ප්‍රශ්නය? වැඩි ආදායමක් ලැබෙන්නේ A ගෙන්ද B ගෙන්ද කියලා. එහෙමනම් ගාණි කොටස් දෙකකට වෙන් කරන්න ඕනේ. A සමාගමින් ලැබෙන ආදායම වර්ෂයක් අවසානයේදී වෙනම හොයන්න ඕන. A බැංකුවෙන් ලැබෙන B සමාගමින් හොයන B සමාගමින් ලැබෙන ආදායම වෙනම හොයන්න ඕන. ඊට පස්සේ අන්න ඒ දෙන්න සංසන්දනය කරා නම් හරි. එහෙමනම් A බැංකුවෙන් ලැබෙන එක බොහොම සරල දෙයක්. මොකද්ද කරන්න ඕන? රුපියල් 50,000 බැගින් මොකද්ද 100%ට 9%කට පොලි ප්‍රතිශතයකට කොච්චර පොලියක් ලැබෙනවද? ඉච්චරනේ B බැංකුවෙන් අපට ලැබෙන ආදායම. ඊට පස්සේ B A බැංකුවෙන් B සමාගමින් අපට ආදායම් දෙකක් හිමි වෙනවා. එකක් තමයි ලාභාංශ ආදායම එක කොටසක රුපියල් 1.50 බැගින්. ඒ වගේම තමා එක කොටසකින් ලැබෙනවා ප්‍රාග්ධන ලාභයක්. එතකොට සේරම කොටස් විකුණපුවාම ලැබෙන මුළු ප්‍රාග්ධන ලාභයයි ලාභාංශ ආදායමයි දෙන්නම එකතු වුණාම තමයි B සමාගමේ සම්පූර්ණ මොකද්ද ආදායම ලැබෙන්නේ. එහෙමනම් අන්න ඒ කාරණා දෙක ඔළුවේ තියාගෙන අපි යමු ගැටලුව විසඳන්න. මුලින්ම කරන්නට ඕන මොකද්ද? වසරක් අවසානයේදී A බැංකුවෙන් ලැබෙන පොලිය. බොහොම ලේසි. අපි කරන්නට ඕන රුපියල් 50,000 ගුණ කරන්න ඕන 100%ට 9%. ඇයි සුළු පොලිය අනුපාතය 100%ට 9%ක් නිසා. අනික එතන වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? වසරකට 100%ට 9%ක පොලියක් ගෙවෙන වාර්ෂික පොලියක්. ගැටලුවක් නැහැ. අන්න එතනදී බලන්න ඕන වාර්ෂික පොලියද මාසික පොලියද ඒවා එහෙම මේ වෙද්දී ඔයගොල්ලෝ දන්නව ඇති. එහෙමනම් මේක විසඳපුවාම එනවා රුපියල් කීයක්ද? 4,500ක්. එහෙමනම් අපි බලන්න ඕන මෙන්න මෙතනදී ලකුණු ලැබුණේ කොහොමද කියලා. ඒ කියන්නේ මෙන්න මේ කොටසට ලකුණු වින් කරලා තියෙන්නේ ලකුණු දීමේ පටිපාටිය කොහොමද කියලා. මෙන්න මේ ටික ලියනවා. ඒ කියන්නේ රුපියල් 50,000 ගුණ කිරීම 100%ට 9%යි කියනවට එක ලකුණක් ලැබුණා. ඊට පස්සේ පිළිතුර සුළු කරලා රුපියල් 4,500යි කියලා එක සහිතව ලියනවට තව ලකුණක් ලැබුණා. එහෙමනම් මෙන්න මේ කොටස් දෙක විතරක් හැදුවොත් ඔබට ලකුණු කීයක් හිමිද මේ විදිහට? ලකුණු දෙකක් හිමි. තව වැදගත් දෙයක් කියන්නට ඕන. ඔබ එකපාරම මනසින් මෙන්න මේ කොටස සුළු කරලා රුපියල් 4,500යි කියලා ලිව්වනම් ඔබට හිමි වෙන්නේ එක ලකුණක් පමණයි. මෙන්න මෙතන තියෙන ලකුණ විතරයි. මේ ලකුණ ඔබට හිමි වෙන්නේ නැහැ. එහෙමනම් ඔන්න මුලින්ම අපි හෙව්වා A බැංකුවෙන් ලැබෙන ආදායම. එහෙම නැත්නම් පොලිය රුපියල් 4,500යි. එහෙමනම් ඊළඟට වෙනවා අපට B සමාගමෙන් ආදායම හොයන්න යන්න ඉපේ. හැබැයි B සමාගමේ ආදායම හොයද්දී මුලින්ම කරන්න වෙනවා B සමාගමෙන් කොච්චර කොටස් ගාණක් ගන්න පුළුවන් වුණාද කියලා. B සමාගමේ ආයෝජනය කරේ රුපියල් 50,000යි. එක කොටසක් ගන්න හම්බුනේ රුපියල් 25 ගන්න. එහෙනම් මිලදී ගත්ත කොටස් ගාණ හොයන්න මොකද කරන්නට ඕන? රුපියල් 50,000, ඒ කියන්නේ ආයෝජනය කරපු මුදල අපි බෙදන්නට ඕන එක කොටසක වටිනාකම. එහෙනම් රුපියල් 50,000 බෙදීම රුපියල් කීයද? 25. එතකොට ලැබෙනවා කොටස් කීයද? 2,000. එහෙමනම් ඊළඟට අපට හොයන්න පුළුවන් B සමාගම අවුරුද්දක් අවසානයේදී අපට එක කොටසකට 1.50 ගානේ දෙනවා කියලා දත්තේ දීලා තියෙනවානේ. එහෙනම් කොටස් 2000කට කීයක් ලැබෙනවද? මොකද්ද අපි කරන්න ඕන? B සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම හොයන්න ඕන. B සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම බොහොම පහසුයි. මොකද්ද? රුපියල් 2000 ගුණ කරන්න ඕන කීයෙන්ද? රුපියල් 1.50. එතකොට කීයක් ලැබෙනවද? රුපියල් 3,000ක් ලැබෙනවා. එහෙමනම් මෙන්න මෙතන මෙන්න මේ කොටස ලියනවාට සහ පිළිතුරට ලකුණු එකක්. මෙතනදී පිළිතුර තිබුණත් ලකුණු ලැබුණා. ඒ වගේම මෙතනත් මෙන්න මේ රුපියල් 2000 කියන එකටත් ලකුණක් ලැබිලා තියෙනවා. ඔබ මෙතෙන්ට ගාන නිම කරා නම් මේ වෙද්දි මුළු ලකුණු 10න් 4ක් ලැබිලා තියෙනවා. දැන් B සමාගමේ එහෙනම් මේ වෙද්දි සම්පූර්ණයෙන්ම මොකද්ද? ලැබිලා තියෙනවා රුපියල් 3,000. තාම B සමාගමෙන් ලැබිච්ච ආදායම ඉවර නැහැ. ඇයි ඒ? මෙයා ගාව තිබ්බ කොටස් 2,000
විකුණනවා රුපියල් 26 ගන්න. ගත්තේ කීයටද? රුපියල් 25 ගන්න. එහෙනම් එක කොටසකින් මෙයාට කොච්චර ලාභයක් තිබිලා තියෙනවද? රුපියල්. එහෙමනම් කොටස් 2000කින් කොච්චර ලාභයක් ලැබුණාද කියලා බලන්න ලාභාංශ ආදායම හොයමු. B සමාගමින් කොටස් විකිණීමෙන් ලැබෙන ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය එහෙනම් අපි කරන්නට ඕනේ කොටස් 2000යි එක කොටසකින් රුපියලයි ගුණ කරමු. එතකොට එනවා කීයද රුපියල් 2000. මෙහෙමනම් මේ පිළිතුර ලබා ගන්නවටත් එක ලකුණක් ඔයගොල්ලන්ට ඒ අවුරුද්දේදී දීලා තිබුණා. එහෙමනම් B සමාගමින් අපිට මේ වෙද්දී රුපියල් 3000ක් සහ රුපියල් 2000ක් දෙකම එකතු වෙලා තමා අවුරුද්දක් අවසානයේදී ලැබෙන ආදායම තීරණය වෙන්නේ. එහෙනම් B සමාගමින් ලැබුණු මුළු ආදායම මොකද කරන්නට ඕනේ? රුපියල් 3000 සහ රුපියල් 2000 එකතු කරන්නට වෙනවා. එතකොට එනවා රුපියල් කීයද? 5000. දැන් එහෙමනම් මේ වෙද්දී අපෙන් අහන්නේ වැඩි ආදායමක් ලැබෙන්නේ මොන සමාගමින්ද කියලා. මේ වෙද්දි පිළිතුර ලබා ගන්න නම් ඉවරයි. මොකද B ගෙන් අපට හම්බ වෙනවා රුපියල් 5000ක්, A ගෙන් හම්බ වෙන්නේ රුපියල් 4500. එහෙනම් B වැඩි. එහෙමනම් අපි මේ වගේ එකක් ලියද්දී වඩා හොඳයි පුරුදු වෙනවා නම් අසමානතාවයකින් සංසන්දනය කරලා ලියන්න. මෙහෙම ලිව්ව හැකියි. මොකද්ද? අපි අසමානතාවයක් විදිහට මේ ලිව්වොත් කියනවා රුපියල් 4500ට වඩා රුපියල් 5000 විශාල වන නිසා B සමාගමේ ආයෝජනින් වැඩි ආදායමක් ලැබේ. මෙන්න මේ වගන්තිය ලියනවට තව එක ලකුණක් ඔයගොල්ලන්ට ලැබුණා. මේ වගන්තියේ මෙන්න මේ අසමානතාවයකින් ලියන එක වඩා සුදුසුයි. හැබැයි මෙතනදී මේ අසමානතාවය අදහස වාක්‍ය ඇතුලේ ගැබ්බෙලා තියෙනවා නම් ඒත් අපේ ලකුණ දුන්නා. එහෙමනම් මේ බලන දුවේ පුතේ මෙන්න මේ කොටස අපි ඉවර වෙද්දී සම්පූර්ණයෙන්ම ඔබට ලකුණු 7ක් හිමි වෙලා තියෙනවා. තාම ගාන ඉවර නැහැ. තව එක කොටසක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ රෝමී ලකන් 2. වසරක් අවසානයේ ඔහුට ලැබෙන මුළු ආදායම ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් විදිහට දක්වන්නටයි තියෙන්නේ. එහෙමනම් අපිට මේ වෙද්දී සම්පූර්ණ වසරක් අවසානයේදී ලැබෙන මුළු ආදායම කීයද? 5000යි 4500යි. එහෙමනම් ඒ දෙන්නගේ එකතුව සංසන්දනය කරන්න වෙනවා ආයෝජනය කරපු මුදලත් එක්ක. අපි ඒක බලමු. මුලින්ම එහෙනම් ලියනවා වසරක් අවසානයේ ඔහුට ලැබෙන මුළු ආදායම. අපි දන්නවා බැංකුවෙන් ලැබුණ 4500ක්, ඒ වගේම B සමාගමින් ලැබුණ රුපියල් 5000. දෙන්නම එකතු වුණාම රුපියල් 9500යි. මේ 9500ක ආදායම එයා හොයන්න එයා වැය කරලා තිබ්බා රුපියල් ලක්ෂයක්. එහෙමනම් ප්‍රතිශතය හොයන්නේ කොහොමද? රුපියල් ලක්ෂයට 9500 නම් රුපියල් ලක්ෂයට 9500 නම් 100ට 100ෙන් ගුණ කරපුවාම හරියනවා. එහෙමනම් එතකොට පිළිතුර ලැබෙනවා කීයද? 100ට 9.5. මෙන්න මෙතන මුළු ආදායම රුපියල් 9500ක් කියලා හොයාගෙන තියෙනවා නම් එක ලකුණක් දුන්නා. ඒ වගේම මෙන්න මෙතන මේ ප්‍රකාශය ලියනවාට ලකුණු එකක් දුන්නා. මෙතනදී අපි හිතමු මෙන්න මෙතන මේ ආදායම ඔයගොල්ලන්ට මොකක් හරි වැරද්දක් ඉඳලා හම්බුණා කියලා 8500. ඒ 8500 මෙතන වැරදි පිළිතුර නිවැරදි විදිහට ආදේශ කරලා තිබ්බත් ඔබට මෙතන මේ ලකුණ හම්බුණා. අන්න ඒකයි කියන්නේ ක්‍රමයේ ලියන්න කියලා. එතකොට යම් වැරද්දක් වුණත් සමහර අවස්ථාවලදී ඔබට ලකුණු හිමි වෙනවා. එන්න එහෙම ලියපුවාම එතන එක ලකුණක් මෙන්න මේ ලකුණ හම්බ වුණා. ඉතින් ඔන්න ඔය විදිහටයි ලකුණු අපට ලැබිලා තියෙන්නේ. එතකොට මෙතන අපට ඊළඟ අවසාන පිළිතුරට 9.5ක් කියනකට ලකුණු ලැබුණා. එහෙනම් මෙතන ලකුණු 3යි. මෙතන ලකුණු 3යි. ඊට කලින් පළවෙනි කොටසට ලකුණු 7යි, ලකුණු 10ක් ලැබුණා. මෙතනදී මම කියන්න ඕන මම මේ පාඩම ඉදිරිපත් කරගෙන යද්දී මේ වෙනත් පාඩවලින් සඳහන් කරන්නේ ඔබට ලැබිච්ච ලකුණ. විශේෂ අවස්ථාවකදී විතරයි මම මේ ලකුණු ලැබුණු ආකාරය ඔබට පැහැදිලි කරන්නේ. නැත්නම් වීඩියෝවේ දීර්ඝ බව නැති කරන්නට අපි ඒක සඳහන් කරන්නේ නැතුව ඉදිරියට පාඩම කරගෙන යමු. දෙවනි ගැටලුව. බොහෝමයක් ශිෂ්‍යු කැමති ගැටලුවක්, ප්‍රස්තාර ගැටලුව. හුඟක් අය කියන්නේ ප්‍රස්තාරය හරි ලේසියිනේ. මම අහනවා එතකොට ඔයාට කොච්චරක් පුළුවන්ද කියලා. ප්‍රස්තාරයක් අඳින්න පුළුවන් වුණ පළියෙන් බොහෝ වෙලාවට ඒ අඳින්න පුළුවන් කියන එකෙන් තීරණය වෙන්නේ සම්පූර්ණ ලකුණ ලැබුණා කියලා. මොකද ප්‍රස්තාරය ඇඳපුවාම ඔයගොල්ලන්ට හුඟක් වෙලාවට හිමි වෙන්නේ සෑම වසරකම වගේ ලකුණු 4යි. ඉතිරි ලකුණු 6ම ප්‍රස්තාරය ඇඳ ගන්නට පමණක් දැන ගැනීමෙන් හරියන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. يعني ඔබ එතනින් එහාට තව ප්‍රශ්නවලට උත්තර ලියලා හුරු වෙන්න ඕන.
හැබැයි වැදගත් දෙයක් කියන්න ඕනේ. මේ විභාග වලට ලැබිලා තියෙන ප්‍රශ්න 10ක් විතර කරපුවාම ඔබට පිළිතුරු ලියන ආකාරය දැනෙනවා, ඇඟට දැනෙනවා. ඒ හින්දා පරණ ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර කිරීම හරි වැදගත්. බලමු 2019 දෙවනි ප්‍රශ්නේ විදිහට ලැබිලා තියෙන්නේ කුමක්ද කියලා. XI අගය ඍණ 2 ඍණ 2 සිට ධන 4 දක්වා, ධන 4 ටික් දක්වා නෙමෙයි, ධන 4 ටික් මේ සමාන ලකුණු දෙකක් තියෙනවා. අගේ ප්‍රාන්තරය තුර y සමානයි x වර්ගයේ ඍණ 2 x වර්ගජ ශ්‍රිතයේ x අගේ කීපයකට අනුරූප y අගේ දැක්වෙන අසම්පූර්ණ වගුවක් පහත දී ඇත. එක තැනක් තියෙනවා. මෙහෙම වගුව දැකපු ගමන් ඔක කියවන්නෙත් නෑ. මුලින්ම හදන්නේ අපි මොකද්ද? හිස් තැන් පුරවන්න. ඊට පස්සේ එතනින් එහාට කියනවා සම්මත අක්ෂ පද්ධතිය සුදුසු පරිදි සුදුසු පරිමාණයක් යොදා ගැනීම. වෙන අවුරුදු වල නම් අපිට හුඟක් වෙලාවට කියනවා x x x අක්ෂයේ කුඩා කොටු 10කින් එකකේ එකක්ද y අක්ෂයේ ওই විදිහට කියනවා. මේ පාර එහෙම දුන්නේ නෑ සුදුසු පරිමාණය. මෙන්න මෙතනදී ළමයි පොඩ්ඩක් පටලගත්තා. උදේදී සුදුසු පරිමාණයක් කියන්නේ ඔයගොල්ලන්ට ලබා දෙන ප්‍රස්ථාර කොළය සම්පූර්ණයෙන්ම වගේ පාවිච්චි වෙන විදිහට ඔබ අදාළ ශ්‍රිතය අඳින්නට උවමනයි. නැත්තම් ප්‍රස්ථාර කොළයේ 4න් එකක් විතර භාවිතා කරලා ඇන්දුත් සුදුසු පරිමාණය නැති නිසා ඔබට ලකුණක් අහිමිව යනවා. ඉහත අගේ වගුව 90 දී ඇති වර්ගජ ප්‍රස්ථාරය ප්‍රස්ථාර කඩදාසියක අඳින්න. ඊට පස්සේ අහනවා හැරුම් ලක්ෂ්‍ය. අපි ඒවා ඒ තැන්වලදී කතා කරමු. අපි බලමු මේකට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට කියන්නේ හිස් තැන පුරවන්න. මේක එකපාර ආදේශ කරත් ගැටලුවක් නෑ. හැබැයි වඩා සුදුසු, ඒ කියන්නේ එකපාර උත්තරේ ලිව්වත් ගැටලුවක් නෑ හැබැයි වඩා සුදුසු මෙන්න මේ විදිහට සමීකරණයට ආදේශ කරලා පෙන්වනවා. මහලුක වෙලාවක් යන වැඩක් නෙවෙයිනේ. එහෙම ආදේශ කරපුවාම x තියෙන තැනට 3 යගේ ආදේශ කරපුවාම ඔබට පිළිතුරු ලැබෙනවා y සමානයි 3යි. එහෙමනම් මෙන්න මෙතන හිස් තැන පුරවනවට ලකුණු එකක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ලකුණු එකක්. මෙහෙම ආදේශ කිරීම කෙසේ වෙතත් පිළිතුරු ලැබීමට ලකුණු එකක් දීලා තියෙනවා. ඒ වුණාට වඩා සුදුසුයි ආදේශ කරලා උත්තරේ ලියනවා නම් කියලා මං කියනවා. ඊළඟට ප්‍රස්ථාරය අපි අඳිමු. මම මේ ප්‍රස්ථාරය ප්‍රස්ථාර කඩදාසියක ඇඳපු එකක් දැම්මේ නෑ. මොකද පැහැදිලි වෙන නිසා මං නිර්මාණය කරගත්ත ප්‍රස්ථාරයක් තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ විදිහටයි ප්‍රස්ථාරය ලැබෙන්න ඕනේ. මම පහත වීඩියෝවේ තොරතුරු සඳහන් කිරීමේදී ලකුණු දීමේ පටිපාටිය ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන් ලින්ක් එකක් සඳහන් කරලා තියන් සඳහන් කරන්නම්. අන්න ඒකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ලකුණු දීමේ පටිපාටියත් ඩවුන්ලෝඩ් කරගන්න. ඒකෙදී ඔයගොල්ලන්ට ඒ ප්‍රස්ථාර කොළයේම ඇඳපු ප්‍රස්ථාරය දැක ගන්නට පුළුවන් වෙනවා. මම මෙතනදී මේක යොදාගත්තේ වඩා පැහැදිලි නිසා. මෙන්න මෙහෙමයි ඔබ ප්‍රස්ථාරය ඇඳපුවාම ලැබෙන්නේ. වැදගත් දෙයක් කියන්නට ඕන. අක්ෂ නිවැරදිව ලකුණු කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අක්ෂ ලකුණු කරලා තියෙන්න ඕනේ. මම මේකේ දිනන ලකුණු කරේ නෑ x සහ y. අන්න එහෙම වුණොත් එක ලකුණක් දෙනවා. ඒ කියන්නේ අක්ෂ ලකුණු කිරීමට නිවැරදි අක්ෂ ලකුණු කිරීමට එකයි. සමහර ශිෂ්‍යයෝ මේ බිංදුව සහ එක අතර එක කොටුවක් අරන් ඊට පස්සේ කොටු දෙකෙන් දෙක අරන්. එතකොට මුළු ප්‍රස්ථාරයේටම ලැබෙන ලකුණු අපට දෙන්නට හැකියාවක් නෑ. මොකද නිවැරදි අක්ෂ නෑ. එහෙමනම් නිවැරදි අක්ෂ නැත්නම් නිවැරදි ලක්ෂ නෑ. නිවැරදි ලක්ෂ නැත්නම් මොකද්ද? සුමුට වක්‍රයකුත් නෑ. ඊළඟට නිවැරදි අක්ෂයට එක ලකුණක් දෙනවා. ඊට පස්සේ නිවැරදි ලක්ෂ 6ක්වත් හරියට තියෙනවා නම් එක ලකුණක් දෙනවා. සමහර විට එක ලක්ෂයක් වැරදුනා කියලා අපි ලකුණු කපන්නේ නැහැ. ඒ ලකුණ කපන්නේ නැහැ. මෙතනදී ලක්ෂ අපිට තියෙනවා 2යි 4යි 6යි 1යි 7යි. එකක් වැරදුනාට ගැටලුවක් නැහැ. අනිත් ඒවා ඇඳලා තියෙනවා නම් ඔන්න නිවැරදි ලක්ෂ මෙන්න මේ විදිහට ලකුණු කරලා තියෙනවා නම් එක ලකුණක් හම්බ වෙනවා. ඒ වගේම වක්‍රයේ සුමට බව මේක සුමට වක්‍රයක් විදිහට අඳින එකටත් එක ලකුණක් දෙනවා. ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය ඇඳීමට ලකුණු 3යි. හුඟක් ළමයි ඉතින් හිතන්නේ මට ප්‍රස්ථාරය අඳින්න පුළුවන් කියලානේ. බලන්නකො ලකුණු කීයක්ද හම්බෙලා තියෙන්නේ? 10යි. මේ වෙද්දි ලකුණු 4යි ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්නේ. එහෙනම් එතනින් පස්සේ ප්‍රශ්නවලට උත්තර ලියන්නත් ඔබ දැනගන්නට උවමනයි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ විදිහට මොකක්ද අහලා තියෙන්නේ. මෙතනදී තිරේ දිස්සෙන්නේ නැති හින්දා මම ප්‍රශ්නේ කියන්නම්. ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂයේ කණ්ඩායම්. හැරුම් ලක්ෂයට අපි කියනවා තවත් නමක් ශීර්ෂය. මෙන්න මෙතන. මේක අවමයක්. මම මෙතනදී පාඩම කිරීමට බලාපොරොත්තු වෙන්නේ අසන ප්‍රශ්න වලට විතරක් උත්තර ලියන විදිහයි කියන්නේ. මෙන්න මෙතන ශීර්ෂයේ කණ්ඩායම්. එමනම් මේ මුලින්ම අපි ලියන්නේ x වලාගේ කීයද 1යි
වයිවලාගේ කීයද? ඍණ 1යි. එහෙමනම් තුන්වෙනි එකට උත්තරේ එනවා සුළු වරහන් ඇතුලේ මේ සම්මතාකාරයෙන්ම ලියන්න. මොකද්ද? 1, ඍණ 1. මෙන්න මේ පිළිතුරට ලකුණු දෙකක් දීලා තිබ්බා. මේක කොටස් කරන්නට බෑ. මේ පිළිතුර මෙතන හරි ගිහිලා මෙතන වැරදුනා කියලා අපි ලකුණු එකක් දුන්න දීමක් වෙන්නේ නැහැ. ලක්ෂය නම් නිවැරදිවම ලක්ෂය තියෙන උන සම්පූර්ණයෙන්ම ලකුණු දෙකක් දුන්නා. ඊළඟට අහනවා දී ඇති වර්ගජ සිතේ y සමානයි වරහන් x ඍණ a ගේ පූර්ණ වර්ගය ධන b ආකාරයට ප්‍රකාශ කරන්න. මෙහි a b යනු සංඛ්‍යා දෙකකි. පුදේදුවේ දැන් ඔයගොල්ලෝ 11 වසර ප්‍රස්තාර පොත ගත්තාම ප්‍රස්තාරයක් එහෙම නැත්නම් වර්ගජ සිතයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. අන්න ඒ ආකාර තුනම ඔබ මනාව දැනගන්නට උවමනයි. මේකෙදි කියන්නේ මෙන්න මේ දීලා තියෙන සිතේ වෙනත් ආකාරයකින් ලියන්න y සමානයි x ඍණ a ගේ පූර්ණ වර්ගය ධන b. මේ පූර්ණ වර්ගයක් ආපුවාම ඔයගොල්ලන්ට මතක තියෙන්නට ඕන වරහන ඇතුලේ ඒ මගින් දීලා තියෙන්නේ සමමිතික අක්ෂයේ ලකුණ මාරු වෙලා. මාරු වෙලයි එන්නට ඕනේ. එහෙනම් මෙතන සමමිතික අක්ෂයේ තියෙන්නේ ධන එකක්. එහෙමනම් මොකද්ද වෙන්නේ? ඍණ එකක්. හැබැයි මේකෙදි ඍණ a දීලා තියෙන නිසා a වෙනුවට මට ලියන්නට පුළුවන් කියද ඍණ 1. B කියන්නේ සිතයේ උපරිමය හෝ අවමය. මේක අවමයක් ඉඳව මගේ කියද B ගියගේ එහෙනම් ඍණ 1යි. එහෙමනම් ඔයාලට මේක ලියන්නට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියන්නේ AB වලගේ හොයන්න නෙමෙයි කිව්වේ. ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියපුවම මේ විදිහට ලියන්න. එතකොට ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේදී ලකුණු ලැබුණේ මෙන්න මෙතනාගේ ලියනවාට 1 ලකුණක්, මෙතනාගේ ලියනවාට 1 ලකුණක්. එතකොට මෙතන හරිනම් 1යි මෙතන වැරදුනොත් ඒක විතරයි අඩු වෙන්නේ. ඒ විදිහට ලකුණු දෙකක් ලැබිලා තියෙනවා. එතනදී මෙතනද 1 ලකුණයි මෙතෙන්ට 1 ලකුණයි. ඒක වෙන වෙනම ලැබුණා. ඊට පස්සේ අන්තිම ගැටලුව. අන්තිම ගැටලුව කියනවා y වල අගය ඍණ 1ට වඩා විශාලයි 3ට සමානයි හෝ කුඩයි. ප්‍රාන්තරය තුල x අගය ප්‍රාන්තරේ ලියන්න. y ඍණ 1ෙන් පටන් ගන්න. බලමු y වලාගේ ඍණ 1. මේ තියෙන්නේ y වලාගේ ඍණ 1යි. ඒ වගේම අනිත් පැත්තට කියනවා x වලාගේ y වලාගේ කීයද? ධන 3යි. මේ තියෙන්නේ. ඒ වෙද්දී x ගේ අගය y වලාගේ ඍණ 1ේ ඉඳන් නේද? y වලාගේ ඍණ 1ේ ඉඳන් විනේකේ ඉඳන් 3 දක්වා ශ්‍රිතයේ වැඩිවන x යගේ පරාසය. විනේකේ ඉඳන් ශ්‍රිතයේ වැඩිවන x යගේ පරාසයයි හොයන්න ඕන. මෙතනදී විනේකේදී බලන්න y වලාගේ විනේකේදී මෙන්න මෙයාගේ x වලාගේ 1යි. ඒ වගේම වැඩි වෙන අගයක් ගැන කියන්නේ වැඩි වෙන්නේ මේ පැත්තට. එහෙනම් y වල අගය වැඩි වෙද්දි මෙන්න මෙතන මොකද්ද? y වලාගේ ධන 3ට වැඩි වෙනවා. මේ තියෙන්නේ මෙතනත් ධන 3යි මෙතනත් ධන 3යි. හැබැයි ශ්‍රිතයේ වැඩි වෙන අගේ පරාසය මෙන්න මේ කොටසින් හින්දා මෙන්න මෙතන y වලාගේ කීයක්ද ලැබෙන්නේ? සමා වෙන්නේ x වලාගේ ලැබෙන්නේ 3යි. එතකොට මොකද්ද y වල අගය ඍණ 1ට සමාන කියලා නැහැ. එහෙමනම් මෙතනදී වෙනවා x වලාගේ ධන 1ට වඩා වැඩි. ඒ වගේම මෙතන කීයද? ධන y වලාගේ ධන 3ක් වෙද්දි x වලාගේත් 3යි. එහෙනම් ධන 3ට කුඩයි හෝ සමානයි. මෙන්න මේ ලකුණයි කිව්වේ. ඒකට හේතුව තමයි ඔබ ප්‍රශ්නය බලන්න y වල y කුඩයි හෝ සමානයි කිව්වා. ඒ හින්දා අපිට පිළිතුරත් ලියන්න වෙනවා මෙන්න මේ විදිහට. එහා පැත්තේ දීලා තියෙන්නේ කුඩයි හෝ සමාන ලකුණ නෑ. එහෙනම් මෙන්න මේ විදිහට ලියන්න ඕන. එන්න එතනදිත් ඔබට ලකුණු දෙකක් ලැබුණා. මේක වගන්තියකින් කිව්වත් ගැටලුවක් නෑ. 1ට වැඩි සහ 3 හෝ 3ට අඩු. 3 හෝ 3ට අඩු. එහෙම නැත්නම් එහෙම කිව්ව හැකි. 1ට 1ත් 1ේ ඔව් 1ට වැඩි 3ට කියලා කියන්න මේ පිළිතුර පුළුවන් බගන්තියක් විදිහට. මේක පැහැදිලි නැත්නම් ගුරුවරයෙකුගෙන් අහන්න මේ වගේ වීඩියෝ එකකින් ටිකක් පැහැදිලි කරන්නට වෙලා යන නිසා. ඒ විදිහට ලියපුවාම ලකුණු දෙකක් ලැබුණා. ඔන්න ඔය විදිහටයි ලකුණු ලැබුණේ. හැබැයි මේකෙදී අපට අවස්ථාව තිබුණා මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ කොටස හරිනම් 1 ලකුණක්, එහෙම නැත්නම් මේ කොටස විතරක් හරිනම් 1 ලකුණක් විදිහට. එහෙම නැත්නම් මෙන්න මේ
අගයන් දෙක හොයාගත්තත් අපට එක ලකුණක් ඔයගොල්ලන්ට දෙන්නට හැකියාව තිබුණා. ඔන්න ඔය විදිහටයි 2019 ප්‍රස්ථාර ගැටලුවට ලකුණු ලැබුණි. 2019 ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ 3 වෙනි ගාන. ඔබට ප්‍රශ්නය පෙනේවි. මම ප්‍රශ්නය කියවන්නට යන්නේ නැහැ. අවශ්‍ය විතරක් අවශ්‍ය දේ විතරක් කියවමු. මේ ප්‍රශ්නය දැකපු ගමන් ඔබට පේනවා සමගාමි සමීකරණයක් විදිහට තමයි ගැටලුව මුල් කොටස ලැබිලා තියෙන්නේ. චුට්ටක් ගාන කියවමු. නැටුම් කණ්ඩායමක පිරිමි ළමුන් 5 දෙනෙක් සහ ගැහැණු ළමුන් 4 දෙනෙක් සිටිති. එක්තරා නර්තනයකදී සියලුම පිරිමි ළමුන් මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටි අතර සියලුම ගැහැණු ළමුන් ද මිල සමාන වූ ඇඳුමින් සැරසී සිටියහ. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 100කින් වැඩි විය. කණ්ඩායමේ සියලුම ළමුන්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම රුපියල් 14000ක් විය. එනම් මෙහෙම කියපු ගමන් මෙතනදී පිරිමි ළමුන්ගේ ඇඳුම් කට්ටලයක් සහ ගැහැණු ළමුන්ගේ ඇඳුම් කට්ටලයක මිල අපට දීලා නැහැ. එහෙනම් අපි නොදන්න රාශි දෙකක් තියෙනවා කියන්නේ මෙතනදී මොකද්ද? සමගාමී සමීකරණයක් විදිහටයි හදන්නට තියෙන්නේ. ගැටලුව ඉදිරියට කියාගෙන යමු. කියනවා පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල x සහ ගැහැණු ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල y ලෙසගෙන ඉහත තොරතුරු නිරූපණය කරන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. ඒක තමයි ඒ ප්‍රශ්නේ රෝමී ලක්කන් 1. රෝමී ලක්කන් 2 කියනවා එම සමීකරණය විසඳීමෙන් නේද ඇඳුම් කට්ටලවල මිල වෙන වෙනම හොයන්න කියලා. එහෙමනම් මුලින්ම අපිට සමීකරණ දෙක මෙන්න මේ අපට දීලා තියෙන තොරතුරු ඇසුරෙන් එළියට ගන්නට උවමනයි. මුලින්ම කියනවා මෙන්න මෙතන. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 10කින් වැඩි. ඔන්න එක සමීකරණයක් උතන තියෙනවා. ඔන්න ඔය සමීකරණේ තමයි මේ ගාන එහෙම නැත්නම් ගානට දුර්වල සිසුන්ට හොයාගන්නට බැරි වුණි. ඒක අපි ඔහොම තියමුකෝ. ඊට පස්සේ කියනවා කණ්ඩායමේ සියලුම ළමයින්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම් වන මුදල රුපියල් 14000ක් කියලා. එහෙනම් අපි ගානට යමු. මුලින්ම අපි පළවෙනි වගන්තියෙන් මට කියන්නට පුළුවන් මොකද්ද? පිරිමි ළමුන් දෙදෙනෙකුගේ මෙන්න මෙතන බලන්න. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල. එහෙමනම් මට කියන්නට පුළුවන් 2x සමාන වෙනවලු ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000ක්. එහෙනම් ගැහැණු ඇඳුම් කට්ටල තුනකට තව රුපියල් 1000ක් එකතු කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට ලියුව හැකි 2x සමානයි 3y ධන 1000ක්. එහෙමනම් හුඟක් ළමයි මේකේ කැමති මේ සමගාමි සමීකරණ විසඳන්නට කැමති විචල්‍යයන් දෙක එක පැත්තක නියත පදයේ තව පැත්තක තියෙන විදිහට සකස් කරගන්නට ඕනේ. හින්දා මම මෙන්න මේ විදිහට සමීකරණය සකස් කරා. නැත්නම් තව ක්‍රම තියෙනවා. මම මේ ක්‍රමයෙන් අද මේ ගැටලුව විසඳන්නම්. ඊට පස්සේ අනිත් සමීකරණය නම් හුඟක් ශිෂ්‍යෝ ලියලා තිබුණා අපි බලපු උත්තර පත්‍රවල. එතකොට මෙන්න මේකේ මට කියන්නට පුළුවන් මොකද්ද? කණ්ඩායමේ හිටිය පිරිමි ළමයි 5යි. එහෙනම් 5x ධන ගැහැණු ළමුන් 4යි. 4y සමාන වෙනවා කීයද? රුපියල් 14,000ට. ඔන්න මම සමීකරණ දෙක ලියුවා. මේ සමීකරණ දෙක ලියපු ගමන්ම ඔයගොල්ලන්ට මෙතන මේ සමීකරණයට එක ලකුණක් ලැබෙනවා. මේ මෙන්න මෙතන මේ සමීකරණයට ලකුණු 1 ගානේ ලකුණු 2ක් මේ වෙද්දී ඔයගොල්ලෝ ලබාගෙන ඉවරයි. ඊට පස්සේ අපට සිද්ධ වෙනවා මෙන්න මේ සමීකරණ විසඳන්න. සමීකරණ විසඳද්දී ඔයාලා ගාන විසඳන විදිහට නෙවෙයි තව යාළුවෙක් විසඳන්නේ. ඒ හින්දා කිසිම ළමයෙකුට අසාධාරණයක් නොවෙන්න ලකුණු දීමේ පටිපාටියේදී ලකුණක් දෙන්නට පටන් ගත්තේ එක් අඥාතයක් නිවරදිව උක්ත කරගත්තාම. ඒ කියන්නේ මම ඔක පැහැදිලි කරන්නම්. මම මුලින්ම කරන්නේ පළවෙනි සමීකරණය. මෙන්න මේ සමීකරණය 4ෙන් ගුණ කරලා 4ෙන් ගුණ කරපුවාම එනවා 8x ඍණ 12y සමානයි 4000යි. ඊට පස්සේ දෙවෙනි සමීකරණය මම ගුණ කරනවා 3. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ බොහොම ලේසි මෙන්න මේ දෙන්නගේ සංගුණක සමානයි. ඊට පස්සේ මෙන්න මේ ලැබෙන සමීකරණ දෙක අපි මොකද කරන්නට ඕන? එකතු කරන්න ඕන. එකතු කරපු ගමන්ම මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්න එකතු වෙනවා. මේ දෙන්න කැපිලා යනවා. එනවා කීයද? 26000. අන්න දැන් ඔබට පේනවා එක් අඥාතයක් විතරක් උක්ත වෙලා තියෙනවා. මෙන්න මෙතෙන්ට තමයි එක ලකුණක් ලැබෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි එක ලකුණක් ලැබෙන්නේ. ඊට පස්සේ x ගේ පිළිතුර ලබා ගන්නවට තව ලකුණක් ලැබෙනවා.
ඊට පස්සේ අපිට කරන්න වෙන්නේ x ගේ අගය ඔබ මේ ලබාගත් සමීකරණ හතරින් ඕනම එකකට ආදේශ කරන්න පුළුවන් මම ආදේශ කරන්නේ එකට එකට ආදේශ කරපුවාම මේ තියෙන එක සමීකරණය එතකොට උත්තරේ එනවා කීයද y'ට 1000ක් විදිහට එතකොට මෙතනදී ලැබෙනවා ආදේශ කරාට මේ ඉහළ පිළිතුර නිවැරදිව ආදේශ කරාට එක ලකුණයි මෙතන පිළිතුර ලැබුණට තව ලකුණයි ඒ කරලා මෙන්න මේ විදිහට ඔබ උත්තරය ප්‍රකාශ කරනවට තව ලකුණක් වෙන් කරලා තිබ්බා. හුඟක් ළමයිට ඔන්න ඕක ලිව්වේ නැති නිසා එක ලකුණක් අහිමිව ගියා. මෙන්න මේ විදිහට අපි ලියන්න උන අහපු ප්‍රශ්නෙට උත්තරය සම්පූර්ණ වෙන්න ඉපැයි. එහෙනම් ඔන්න ඔය විදිහට ලියන්න උන. දැන් අපි බලමු. මෙන්න මෙතන එක ලකුණක් හම්බුණා. මං කිව්වා මොකද්ද? එක් අඥාතයක් උක්ත කිරීමට ඒ ලකුණ ලැබුණි. ඊට පස්සේ පිළිතුර එකක එක විචල්යක පිළිතුර ලබා ගන්නවට එකයි ඊට පස්සේ නිවැරදිව ආදේශ කරනවා. දැන් මෙතන පිළිතුර වැරදිලා වුණත් මෙතන නිවැරදිව ආදේශ කරලා තිබ්බොතින් අපට ඒ ලකුණ ඔයාලට දෙන්නට පුළුවන්කම තිබුණා. ඊට පස්සේ එතෙන්ට එකයි y ගේ අගය ලැබුණාට එකයි මෙන්න මේ දෙන්නා වගන්තියකින් පැහැදිලිව ප්‍රකාශ කරනවට එකයි. ඔන්න ඔය විදිහටයි තුන්වෙනි ප්‍රශ්නයේ ඒ කොටසේට පිළිතුරු ලැබුණේ. එතකොට මේ වෙද්දී ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු කීයක් ලැබිලා තියෙනවද? 7ක් ලැබිලා තියෙනවා. B කොටස බලමු. B කොටස තියෙන්නේ VG-ය භාගයක්. VG-ය භාගයේ මෙන්න මෙතන බලද්දි මේ දෙන්නා දැකපු ගමන් අපි මුලින්ම හරයටයි අවධානය යොමු කරන්නේ. හරය දැකපු ගමන් කුඩාම් පුදු ගුණාකාරය ගන්න වෙනවා. මෙයාගේ සාධක කැඩුවේ හැකි මේක වර්ග දෙකක අන්තරයක් හින්දා x ඍණ y x ධන y. එතකොට මෙතන එක සාධකයක් තියෙනවා x ධන y. එහෙමනම් කුඩා පුදු ගුණාකාරය එන්නේ x ඍණ y වාරයක් x ධන y. එහෙම නැත්නම් අපිට මේක ලියුවේ හැකි මෙන්න මෙයාමනේ. ප්‍රකාශනය ඊට පස්සේ අපට වෙනවා මෙයානම් තිබ්බ පොදු හරයම හිඳ 5x කියලා ලිව්ව හැකි ඍණ මේ 4 අපිට නැති සාධකයෙන් ගුණ කරන්න වෙනවා ඒ කියන්නේ x ඍණ 1 මේක සුළු කරපුවාම පිළිතුර ලැබෙනවා කීයක්ද x ධන 4 බෙදීම x ඍණ 1ක් විදිහට මේකදී අපි ලකුණු ලැබිච්ච විදිහ බලමු මෙතන සාධක විදිහකට හරි මෙන්න මේ විදිහට හරි නිවැරදි හරය ලබා ගන්නවට එක ලකුණක් දුන්නා ඒ වගේම මෙන්න මේ විදිහට සුළු කරලා නිවැරදිව ලවය තියෙනවට තව ලකුණක් දුන්නා. ඊට පස්සේ අවසාන විදිහට පිළිතුර සරල කරලා නිවැරදිව තියෙනවට එක ලකුණක් දුන්නා. ඔය විදිහට ලකුණු 3ක් දුන්නා. එහෙමනම් කලින් එක කොටසට A කොටසට ලකුණු 7යි B කොටසට ලකුණු 3යි. ඔන්න ඔය විදිහටයි අපි මේ අවුරුද්දේදී ළමයිට ලකුණු ලබා දෙන්නට උනි. මීළඟට අපි අවධානය යොමු කරන්නේ 4වෙනි ගාන. මේක හුඟක් ශිෂ්‍යයෝ අඩුවෙන් පිළිතුරු ලියපු ගැටලුවක් විදිහට තමයි අපි ගුරුවරුත් එක්ක සාකච්ඡා කරද්දී කාරණා තේරුණි. මේකෙදි මේ බලන්නකෝ මෙන්න මේ ගාන ඔබ කියව ගන්න කියවගෙන මං ගාන කියවන්නට වෙලාව ගන්නේ නැහැ. මේ ගානේ වැදගත්ම தත්ත්වය තමයි A ගේ B ගේ වර්ගඵලයන් සමානයිලු. ඒ කරලා කියනවා අපට මෙන්න මේ දීලා තියෙන සමීකරණය විසඳන සමීකරණය ලබා ගන්න කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? A ගේ වර්ගඵලයයි B ගේ වර්ගඵලයයි සමාන කරන්නට උවමනයි. එහෙමනම් මම මුලින්ම ඉස්සෙල්ලාම ලියන්නම් A ගේ වර්ගඵලය. A ගේ වර්ගඵලය ලියපු ගමන් අර්ධ වෘතයක් හින්දා phi r වර්ගයෙන් භාගයක් වෙන නිසා දෙකෙන් එකයි phi. R වෙනුවට දාන්න වෙන්නේ මෙයාගේ R x නිසා x වර්ගයයි. ඊට පස්සේ B ගේ වර්ගඵලය 360න් 60යි කියන්නේ 6න් 1යිනේ. ඒ හින්දා මං 6න් 1යි 5. මෙයාගේ අරය වෙන්නේ x ධන 4ක්. එයාගේ වර්ගය. මෙන්න මේ දෙන්න ලියපු පමණින්ම ඔයගොල්ලන්ට එක ලකුණ බැගින් ලකුණු දෙකක් හම්බ වෙනවා. එහෙමනම් මේකේ සමීකරණය ලබා ගන්න මොකද කරන්න ඕන? ඔය දෙන්න සමාන කරලා ලියන්න ඕන. සමාන කරලා ලියපුවාම මේකේ බලන්නකෝ මේ ගැටලුව හරි ලේසියෙන් විසඳගත්ත හැකි. දෙපැත්තම 5 ගෙන් බෙදන්න. 5 ගෙන් බෙදපු ගමන් 5 අකුරට 5 අකුර කැපෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙනවා 6න් 6ක් මෙතන තියෙනවා 2ක් මේ දෙන්නත් සරල කරපුවාම මෙතන හරේ ඉතුරු වෙනවා 3 ඉලක්කමක් ඒ 3 ඉලක්කම එහා පැත්තට ගියපුවාම මෙන්න මෙතන ලැබෙන x වර්ගය විතරක් 3න් ගුණ වෙනවා මං ඒක ඇත්තටම හදලා පෙන්වන්න ඕන එකක් වෙලා යන නිසා මම මෙතනදී හදලා පෙන්වන්නේ නැහැ එහෙමනම් මෙන්න මෙතන ලැබෙනවා එතකොට මෙන්න මෙයාගේ පූර්ණ වර්ගයක් නේ අපි දන්නවා පූර්ණ වර්ගය කොහොමද ප්‍රසාරණය කරන්න ඕන කියලා පළමු පදයේ වර්ගය x වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය 4x දෙකෙන් ගුණ වුණාම 8x ධන අවසන් පදයේ වර්ගය 16යි මෙතන පහලින් ඉතිරි වෙලා තිබ්බ 3 ඉලක්කමින් x වර්ගය ගුණ වුණාම 3x
වර්ගයක්. ඊට පස්සේ මෙන්න මෙයාව අපි සරල කරගත්තාම ඔයගොල්ලන්ට කියන්නේ 3x වර්ගය මේ පැත්තට ගිනාපුවාම එහෙම නැත්නම් මේ කට්ටියම මේ පැත්තට ගිනාපුවාම ලැබෙනවා සමීකරණයේ 2x වර්ගය ඍණ 8x ඍණ 16. අපට පුළුවන් මේ සම්පූර්ණ සමීකරණය දෙකෙන් බෙදන්න. එතකොට ඔයගොල්ලන්ට අර කියපු සමීකරණය ලැබෙනවා මේක දෙකෙන් බෙදපුවාම. මම මේ පේළිය ලිව්වේ නැහැ. එහෙමනම් දැන් මේ සමීකරණය විසඳන්නට තියෙන පහසුම ක්‍රමය තමයි වර්ග පූර්ණය. මම කරන දේ තමයි මෙන්න මෙයාගේ මෙතන සමීකරණය අපි සරල කරගත් එකත් මම ලියුවොත් ලේසි. මෙතෙන්ට එනවා x වර්ගය ඍණ 4x ඍණ 8 සමානයි බිංදුව. එහෙමනම් අපි මුලින්ම කරන්න වෙන්නේ මෙන්න මෙතන 4x තියෙන්නේ. 4x ට අපි මොකද කරන්න ඕන? මැද පදේ භාගයේ වර්ගය එකතු කරන්නේ. 4x ට මැද පදේ භාගය කියන්නේ 4 භාගයේ 2යි 2 වර්ගයේ 4යි. එහෙමනම් මේ පැත්තට 4ක් එකතු කරා නම් මේ පැත්තටත් මොකද වෙන්න ඕන? 4ක් එකතු කරන්න ඕන. අන්නේ මම පියවර අඩුවෙන් තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට මේ පැත්තටත් 4ක් එකතු කරා. එහෙනම් මේ පැත්ත පූර්ණ වර්ගයක් ඉන්න මට ලියුවා කි x ඍණ 2 පූර්ණ වර්ගය. මෙතන මේ දෙන්න 8 ධන 4යි. එතකොට මෙතන එනවා කීයද? 12. 12 කියන එක අපිට මෙයාගේ වර්ගය නැති කරගන්න වර්ගමූලයක් දැම්ම හැකිනේ. 12 කියන්නේ 4 වරක් 3. එහෙමනම් මේක මට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් 2යි මූල 3ක් කියලා. එහෙනම් එතනින් එහාට බොහොම ලේසි මට උත්තරේ ලියන්න පුළුවන් එක්කෝ එක්කෙනෙක් එක උත්තරයක් ධන උත්තරයක් අනිත් එක්කන ඍණ උත්තරයක්. එහෙමනම් මම ලියනවා x සමානයි 2 ධන 2යි මූල 3 හෝ x සමානයි 2 ඍණ 2යි මූල 3. හැබැයි මේ ගානේ කියනවනේ එකාගයක් විතරක් ලැබෙන්න පුළුවන් කියලා x-ට. ඔව් අපි දන්නවා මෙන්න මේ පිළිතුර විසඳපුවාම ඉන්නේ ඍණ උත්තරයක්. හැබැයි x කියන්නේ දිගක්. දිගක් කියන්නේ ඍණ වෙන්න බැරි අගයක්. මොකද ඒක අදිශයක් නිසා. එහෙමනම් අපි ඒක ලියන්නට ඕන. මෙන්න මේ පිළිතුර කුඩයි බිඳුව බැවින් පිළිතුර වෙන්න ඕන මෙන්න මෙයයි. එහෙමනම් අපි උත්තරේ ලියනවා මොකද්ද? 2 ධන 2යි මූල 3ට අපිට අගය දීලා තිබ්බා 1.73. එහෙනම් මේක සුළු කරපුවාම එනවා x සමානයි කීයද? 5.46යි. සමහර ළමයි මෙතෙන්ට විතරක් හදලා තිබ්බා. ඒ ළමයිට මතක x ගේ අගය හොයන්න කියලා. හැබැයි ගාණේ කියන්නේ මොකද්ද? b කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සඳහා ආසන්න අගය පළමු දසම ස්ථානයට සොයන්න b ගේ. x කියන්නේ a ගේනේ. ඒ හින්දා සමහර ළමයිට ලකුණු අඩුව ගියා. එහෙනම් මට ලියන්න වෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ අරය. මොකද කරන්න වෙන්නේ? 4ට නේද? 4 ධන මොකද අපිට 4ක් දීලා තිබ්බා. x වල අගය ලියන්න වෙන්නේ කීයද? 5.46යි. එහෙනම් සමාන වෙනවා ඒකක කීයද? 9.5. මෙතනදී අපිට මේ ගැටලුවේ ඒකක දීලා තිබුණේ නැහැ. ඒ නිසා මම ලිව්වා මොනවා හරි ලැබෙන ඒකකයක්. හැබැයි මේකෙදි ළමයිට සාධාරණයක් කරලා තිබ්බා ඒකක නැතුව ලිව්වත් සේරම ලකුණු දෙන්නට කිව්වා. එහෙමනම් අපි බලමු මේකේ ලකුණු ලැබිලා තියෙන විදිය. වර්ගඵල දෙක සමාන කරනවට එක ලකුණයි. ඊට පස්සේ ඔබ සුළු කරලා මෙන්න මෙතෙන්ට සමීකරණය ගන්නවට එක ලකුණයි. ඊළඟට මෙන්න මේ විදිහට පූර්ණ වර්ගයක් හදාගෙන මේ පැත්තේ එක නියත ටික එක පැත්තකට ගන්නවට එක අගයයි එක ලකුණයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට සාධක, ඒ කියන්නේ මෙන්න මේ අගයට ලැබෙනකන් පිළිතුරු සරල කරනවට එක ලකුණක් හම්බෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පිළිතුරු දෙකක් ලැබෙන්නට નિયમિતයි කියලා පෙන්නනවට එක ලකුණයි. මේ විදිහට හේතුව ලියනවට එක ලකුණයි. මෙතන x ගේ අගය ගන්නවට එක ලකුණයි. b කේන්ද්‍රික ඛණ්ඩයේ අරය 9.5යි කියලා ගන්නවට එක ලකුණයි. ඔන්න ඔය විදිහටයි ඒකෙදි ලකුණ ලැබුණේ. මේ ගැටලුවේ හුඟක් ශිෂ්‍යෝ එක්කෝ පිළිතුරු නොලියා හිටපු ගැටලුවක් වුණා. එහෙම නැත්නම් හුඟක් ශිෂ්‍යයින්ට මේකේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්නට බැරි අවස්ථාවක් තමයි අපි ගුරුවරුත් සමග සාකච්ඡා කරපුවාම දක්වන්නට ලැබුණේ. තාම මේකේ ඇගයීම් වර්තාව ලැබිලා නැහැ. ඇගයීම් වර්තාව ලැබුණාම අපිට මේක සම්පූර්ණයෙන්ම කොහොමද පිළිතුරු ලැබීම පිළිතුරු ලිව්වේ ළමයි කියන තොරතුරු ලබා ගන්නට පුළුවන් වුණා. පුළුවන් වේවි. මම 2019 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ පළමු වීඩියෝව මෙන්න මේ විදිහට නිම කරනවා.
තව කොටස් දෙකක් විදිහට ඉදිරි වීඩියෝ දෙක ඉදිරිපත් කරනවා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නට. ඒ විදිහටයි මම බලාපොරොත්තු වෙන්නේ. මම වෙලාව ඉතිරි කිරීමට පුළුවන් තරම් වේගයෙන් තමයි මම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරේ. මොනවාම හෝ අඩුපාඩුවක් හෝ ඔබට නොතේරුණු තැනක් තියෙනම් කමෙන්ට් විදිහට එකතු කරන්න මට වෙලාව ලැබිච්ච වෙලාවකදී මම ඒකට පිළිතුරු සපයන්නම්. ඒ වගේම මම ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට සහ 2019 ලකුණු දීමේ පටිපාටිය PDF ගොනු විදිහට ලබා ගන්නට පුළුවන් ලින්ක් එකක් විස්තර කිරීම යටතේ පල්ලෙහින් ලියලා තියන්නම්. එහෙමනම් අද මාත් එක්ක මේ වීඩියෝවට එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ තවත් ඉදිරියේදී ලබා ගැනීමට අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.